කාර්ය බහුලව අවිවේකීව ගෙවුණු සතියක් අවසන් වෙලා දැන් මේ ගෙවිගෙන යන්නේ සතියන්තේ. හැම සතියන්තයකදීම මම බොහොම ලස්සන තැන් හොයාගෙන ට්‍රැවල් කරන්නේ ඒ සතියන්තේ බොහොම විවේකීව සුන්දරව ගත කරන්න ඕන නිසා. මේ සතියන්තෙදිත් මම ඒ වගේ සුන්දර තැනකට අවිල්ල ඉන්නේ. ඒ තමයි හික්කඩුවේ ඡායා ට්‍රාන්ස්පෝර්ටරේ. ගොඩක්ලාට මට අවස්ථාව ලැබුණා මේ වගේ මුහුදු වෙරළක මුහුදු තීරයක මගේ නිවාඩුව බොහොම විවේකීව ගත කරන්න. ඡායා ට්‍රාන්ස් හෝටලෙත් පිහිටලා තියෙන්නේ හික්කඩුව වෙරළ තීරේ වුණාට මේ නිවාඩුවත් මට වෙනස් විදිහට අලුත් විදිහට ගත කරන්න පුළුවන්කම තියෙනවා. මම යන්නේ මේ හෝටලේ මම නවතින ස්විට් එකට. අනිවාර්යයෙන්ම මේ ස්විට් එකේ විශේෂත්වයක් ඇති. මොකද හැමදාමත් මම නතර වෙන්නේ මේ හෝටලේ තියෙන විශේෂම ස්විට් එක නිසා. මම හිතපු විදිහටම අනිවාර්යයෙන්ම මේ ස්විට් එකත් විශේෂ ස්විට් එකක්.
ඒකට හේතු විදිහට මට දකින්න තියෙන්නේ මේ කාමරේ කොතනින් නම් බැලුවත් දැන් මං ඉන්නේ මේ ඇඳ උඩ කොතනින් නම් බැලුවත් හතර වටෙන්ම මුහුද හරිම ලස්සනට දකින්න පුළුවන්. ඕනම කෙනෙක් මුහුදු වෙරළක් ළඟ තියෙන හෝටලයකට එන්නේ ඒ මුහුදු වෙරළේ මුහුදේ තියෙන සුන්දරත්වය විඳ ගන්නනේ. මේ ස්වීට් එකට එන කෙනෙක් නම් මේක නවාතන් ගන්න කෙනෙක් නම් ඒ අත්දැකීම හැම මොහොතකම විඳ ගන්න පුළුවන් මේ කාමරේ ඉන්නකොට. මම දැන් ඉන්නේ මේ කාමරේ ඇඳ උඩ ඉඳලා වුණත් බලද්දි හතර වටෙන්ම පේන්නේ මහ මුහුද. කාමරේ බල්කනියකට ආපුවාම මම අර කියපු දර්ශනේ ඊටත් වඩා ලස්සනට දැක ගන්න පුළුවන්කම තියෙනවා. මෙතනින් නම් බලනකොට හික්කඩුව නගරයටත් එහා සීනිගම දේවාලය දක්වා දකින්න පුළුවන්කම තියෙනවා. සෑහෙන විශාල භූමි ප්‍රමාණයක් මේ බල්කනියෙන් ඉඳන් දකින්න පුළුවන්. මේ ස්වීට් එක හදලා තියෙන්නේ මේ හෝටලේ තියෙන විශේෂම තැනක නිසා තමයි මේ විදිහට දකින්න පුළුවන්. තවත් විශේ෷ හේතුවක් තියෙනවා මේ කාමරේ විශේෂ වෙන්න. මම ඒ කාරණාව දැක්කේ මේ බල්කනියට ආපුවාම ජගුසිකුකුත් තියෙනවා. කෙනෙක්ට පුළුවන්කම තියෙනවා ජගුසි එක පාවිච්චි කරන්න බල්කනියේ ඉඳන් මේ මුහුදේ සුන්දරත්වය දකින ගමන්.
restaurant එකද මේ main restaurant එකක් තියලා තියෙන්නේ මුදු වෙලත් දෙක්කම වගේ මේ හොටල් එක හොතෙන්ට ගියත් කාමරයක ඉඳන් බැලුවත් restaurant එකට ආවත් outside එකට ගියත් මේ කොහෙට ගියත් මුදු වෙලත් දෙක්කම තමයි මේ හොටල් එකේ තියෙන්නේ මට නම් දැනෙන විශේෂත්වය මේ හොටල් එක තමයි චිකන් කබාබ් එකක් තමයි මේ විදිහට රසවත්ව හදලා තියෙන්නේ මේ මුළු තැන්ගේ නිර්මාණය වෙන මේ විදිහට අලංකාර වූ නිර්මාණ වෙන ආහාර තමයි රෙස්ටුරන්ට් එකට යන්නේ හැබැයි මම සූදානම් වෙන්නේ රෙස්ටුරන්ට් එකට යන්න කලින් මුළු තැන්ගේ ඉඳලම රස බලන්න හික්කඩුව කියලා කියන්නේ ඕනම කෙනෙක් බොහොම ලේසියෙන් විශේෂයෙන් කොළඹ ඉන්න කෙනෙක් නිවාඩුවක් ගත කරන්න ලේසියෙන්ම තෝරගන්න තැනක් හරිම ප්‍රසිද්ධයි දේශීය විතරක් නෙවෙයි විදේශීය සංචාරකයන් අතර හික්කඩුව කියන ප්‍රදේශයේ ඇවිල්ලා ටිකක් නිදහසේ ඉන්න බීච් එකට වෙලා ඉන්න. ඒ නිසාම තමයි මේ සතියන්තෙත් මම හික්කඩුවට එන්න තීරණය කරේ. හික්කඩුවේ මේ සතියන්තේ මම නවතන ගන්න තෝරගත්තේ ඡායා ට්‍රාන්ස් හෝටලේ. හික්කඩුව ප්‍රදේශයේ තියෙන ලොකුම හෝටලේ කියලා කිව්වොත් මම හිතන්නේ නිවැරදි. මම හෝටලේ ගැන තොරතුරු කතා බහ කරමින් මේ වෙලාවේ ඉන්නේ මේ හෝටලේ නිවාසික කල්මනාකාරතුමත් එක්ක ඔහු තමයි චමින්ද සමරනායක මහත්මයා. මම කලින් කියපු විදිහට ඡායා ට්‍රාන්ස් හෝටලේ වෙන්න ඕනේ හික්කඩුව ප්‍රදේශයේ තියෙන ලොකුම හෝටලේ වෙන්නේ නේද? ඔව් මේ හෝටලේ තමයි කාමර 150ක් තියෙනවා මේ හෝටලේ. මේ පළාතටම තියෙන ලොකුම හෝටලේ වෙන්නේ. කොච්චර කල් වෙනවද ඡායා ට්‍රාන්ස් හෝටලේ පටන් අරන්? ඡායා ට්‍රාන්ස් විතර මේ හෝටලේ පටන් ගන්න තාම අවුරුද්දයි. ඡායා බ්‍රෑන්ඩ් කළා තාම අවුරුද්දයි. ඒ කියන්නේ ආරම්භයක් විදිහට මේ ස්ථානයේද මීට කලින් ඡායා ට්‍රාන්ස් කියන නම එන්න කලින් මොකක්ද තිබුණේ? කොරල් ගාඩන්ස් කියන හෝටල්. ආහා කොරල් ගාඩන්ස් කියන හෝටලෙ මෙතන තිබුණේ. නමුත් සෑහෙන කාලයක් වෙන්නට ඕනේ පටන් ගන්න. අවුරුදු 30 ගණක් විතර 35ක් විතර මේ හෝටලෙ මෙතන තියෙනවා. හරි දැන් හික්කඩුවට ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් එන්නේ මේ බීච් එකට වෙලා ඉන්න මේ විශේෂයෙන්ම විදේශීය සංචාරකයන් එන්නේ මේ අවුවට වෙලා ඉන්න මේ දේවල් දකින්න. එහෙම නැතුව දේශීය සංචාරකයනුත් මෙහෙට එනවා. මේ හෝටලේ තෝරගන්න එන්නේ ඇයි කෙනෙක්? මොනවද හෝටලෙන් සපයලා දීලා තියෙන පහසුකම් එන ආගන්තුකයන්? අපි ගාව හුඟක් අපි හුඟක් වෙලාට බලන්න පුළුවන් දේවල් තියෙනවා, කොරල් තියෙනවා බලන්න යන්න පුළුවන්. එතකොට ස්පෝර්ට්ස් ෆැටිලිටීස් ගොඩක් තියෙනවා, මේ ජිම් එකක් තියෙනවා, අපිට ස්කොච් කෝට් වගේක් තියෙනවා, වොලිබෝල් කෝට් එකක් තියෙනවා. එතනින් ගියාම රෙස්ටෝරන්ට් තුනක් තියෙනවා. මේන් රෙස්ටෝරන්ට් එකේ තියෙනවා බුෆේ එකක් තියෙනවා හැමතිස්සෙම උදේ දවල් රැතුමටම. ක්‍රැබ් කියලා හුඟක් ප්‍රසිද්ධ සීෆුඩ් රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඒකට හුඟක් කට්ටිය එනවා. එතකොට මෙඩිටරේනියන් රෙස්ටෝරන්ට් එකක් තියෙනවා ට්‍රාන්ස් ෆික්ස් කියලා. කෙනෙක් නවතන ගන්න එනවා නම් නිවාඩුවක් ගත කරන්න එනවා නම් දේශීය වෙන්න පුළුවන්, විදේශීය වෙන්න පුළුවන්. සංචාරකයන්ට මේ ඡායා ට්‍රාන්ස්පෝර්ට් හෝටලේ තෝරගන්න ඕනේ ඇයි කියලා අපි කියනවා නම් මොනවද ලැබලා දීලා තියෙන පහසුකම් මේ හෝටලේ විශේෂ දේවල් මොනවද කිව්වොත්? ඔව් අපි එහෙම කිව්වොත් එහෙම හෝටලේ තියෙන හැම කාමරයක්ම කාමර 150ම සී වියු තියෙන, ඒ කියන්නේ මුහුද පැත්තට අදාළ තියෙන හැම එකටම බැල්කනියක් තියෙනවා. අපේ කාමරවල ස්වීට් කාමරවල තියෙනවා හුඟක් 180ක් පේන්නේ මුහුද තනිකරම. කාමර හිටිය බැලුවම මුහුද එහා කෙරෙන ඉඳන් මෙහා කෙරවලටම පේනවා. එතකොට අපිට තියෙනවා ලොකු බැංකට් හෝල් එකක් තියෙනවා 300ක් දෙනෙක්ගේ වෙඩින් එකක් ගන්න පුළුවන්. තව මේ හෝටලේ මුහුද දිහා බැලුවම හුඟක් කට්ටිය කැමති මේ කොරල් තියෙන ඒරියා ගන්න නිසා මුහුද තියෙන ලස්සනට ඒක විඳින්න තමයි හුඟක් කැමති කට්ටිය. විවිධත්වයක් දකින්න පුළුවන් නේද මුහුදු වෙරළේ? මුහුදු වෙරළ හුඟක් ඕ. හුඟක් වෙනසක් තියෙනවා මුහුදු වෙරළේ. සාමාන්‍යයෙන් මේ හරියට අනිත් හෝටල්වල ඉන්න මේ විදේශිකයෝ අට්ලන්ටිකියෝත් ඇවිල්ලා ඉන්නවා. මොකද මේ හරියට තියෙන මුහුද තියෙන ආකර්ෂණීයත්වය නිසා. මොකද මුහුද ඇතුළට වගේ ගිහිල්ලා තියෙන්නේ මේ හරිය මේ මුහුදු වෙරළ. සෑහෙන දුරක් යනකම් මුහුදේ කෙන්ට ඇවිදගෙන යන්න පුළුවන්කම සෑහෙන හුඟක් දුරට යන්න පුළුවන් කාරණා. මන් දැක්ක ලස්සන පූල් එකක් තියෙනවා නිකන් ගඟක් ලස්සන පූල් එකක් වගේ තියෙනවා. පූල් එක බැස්සාම
බැහැලා ඉන්නකොට මුහුද ඉන්න වගේ තමයි තේරෙන්නේ මොකද ඒක මුහුදත් එක්ක බොහොම ළඟින් තමයි ඒක හදලා තියෙන්නේ ඊට අමතරව දැන් හෝටලෙන් එළියට ටිකක් කෙනෙක් යන්න කැමති නම් මේ එකඩුව ප්‍රදේශයේ අවට මොන වගේ දේවල් වලට යන්න හෝටලෙන් අවස්ථාව උදා කරලා දීලා හෝටල් මේ ළඟම මේ කොරල් ගාඩන්ස් කොරල් එක බලන්න යන්න පුළුවන් උගක් කට්ටියට ග්ලාස් බොටම් බෝටල් ගිහිල්ලා ඒව බලන්න පුළුවන් ඒව තමයි උගක් තියෙන්නේ ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ හෝටලේ නිවාඩුවක් ගත කරන්න එන කෙනෙක්ට හික්කඩුව ප්‍රදේශයේ බොහොම හොඳ නිවාඩුවක් ගත කරලා යන්න පුළුවන්කම තියෙනවානේ ඔව් ඇත්තම ඔව් තවත් ඇවිදලා බලලා ඉතින් ගොඩක් දේවල් හොයාගන්න පුළුවන්කමක් තියෙනවා තියෙනවා සෑහෙන ඉඩකඩක් එලිමහනක් තියෙන නිසා එලිමහනක් තියෙන නිසා මම නම් මේ සතියන්තයේ ඡයා ට්‍රාන්ස්පෝර්ට්ලේ නිවාඩුව ගත කරන්න ඇවිල්ලා මේ කියපු හැම අත්දැකීමක්ම විඳ ගන්නවා වගේම බොහොම සැහැල්ලුවෙන් මගේ නිවාඩුව ගත කරනවා. ඉතින් ඒ විදිහට ඕන කෙනෙක්ට කැමති නම් හික්කඩුවට එන කෙනෙක්ට නිවාඩුව බොහොම සැහැල්ලුවෙන් සුවපහසුව ගත කරන්න ඡයා ට්‍රාන්ස්පෝර්ට්ලේට එන්න පුළුවන් කමක් තියෙනවා. මම යන හැම හෝටලයකම වගේ මේ හෝටලේ අමුත්තන්ගේ කායික හා මානසික සුවය ලබා ගන්න ස්පා එකක් පිහිටා තියෙනවා. ඡයා ට්‍රාන්ස් හෝටලයේ මේ අස්මාරා ස්පා එක පිහිටා තිබෙන විශේෂ වූ තැනක. හෝටලේ ඉහළම මාලයේ සිට සත්කාර ලබා ගන්න අතර අවට පරිසරයේ සුන්දරත්වය හොඳින් විඳ ගන්න පුළුවන්.
සමාතන් ගන්න කෙනෙක්ට ලැබෙන තවත් විශේෂ අවස්ථාවක් තමයි මේක. බොහොම නිස්කලංකව සැප පහසුව කාලය ගත කරන්න ඉඩකඩ තියෙනවා වගේම තමන්ගේ ආහාර වේල වුණත් මේ ස්ථානයේ ඉඳගෙන ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. මම හිතන්නේ ඒක ගොඩක් වැදගත් මේ අවස්ථාව උදා කරගන්න පුළුවන් නම් මොකද මේ කියන සුන්දරත්වයත් එක්ක මේ දේවල් විඳගෙන ආහාර වේල ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත්. මෙතනින් නම් ආහාර ගන්න ලැබෙන එක විශේෂයි වගේම මෙතන පිළිගන්නවන ආහාර හරිම දැකුම් කලේ. හිත ඇද ගන්න විදිහට බොහොම විශේෂ විදිහට පිළියෙල කළ සකස් කළ තමයි මේ ආහාර වේල පිළිගන්නලා තියෙන්නේ. දැන් ආහාරයත් එක්ක මගේ දවස පටන් ගත්තාම මට මුලින්ම යන අවස්ථාව තියෙනවා මට ආරංචියක් ලැබුණා මේ හෝටලෙට කොහොම අපුරු යාළුවෝ දෙන්නෙක් එනවා කියලා. ඒ දෙන්නා බලන්න තමයි මම ඉස්සෙල්ලා යන්න මිනිසුන් බලන්න එන නිසා කෑම දෙන නිසා මේ විදිහට වෙරළට ඇවිල්ලා ඉන්නේ ප්‍රමාණයෙන් ගොඩක් විශාල වයසින් සෑහෙන වැඩි කැස් බෑවේ
ඡායාක්‍රාන්ස් හෝටලේ විශේෂත්වයන්ගෙන් පිරුණු තැනක්. විශේෂ අවස්ථා සමරන්න අලංකාර බෝල්රූම් එකක්ද මේ හෝටලේ සතුයි. ටේබල් ටෙනිස් ක්‍රීඩා කිරීම සඳහා ස්ථාන වගේම ජිම් එකක්ද මේ හෝටලේ අමුත්තන් වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. මම මගේ නිවාඩුව ගත කරන්න තෝරගත්තේ හික්කඩුව වුණත් ඊට ගොඩක් වෙනස් කාලගුණයක් තියෙන තැනක් මේ. හික්කඩුවේ ඉඳලා විනාඩි කීපයකදී සුන්දර නුවරඑළියේ සීතල කඳු අතරට ගියා වගේ හැඟීමක් ලබා ගන්න පුළුවන්. මේ හියාරි ප්‍රදේශය. කොට්ටව කෝබල රක්ෂිතයේ එක් කොටසක්.
මුහුදු මට්ටමේ සිට මීටර 125ක් ඉහළින් පිහිටි මේ ස්ථානය ජෛව විවිධත්වය අතින් විශේෂයි. පක්ෂීන් වර්ග 118ක්, සමනලයන් වර්ග 77ක්, මත්ස්‍ය වර්ග 33ක් වැනි සත්වයන් රැසක් වගේම සර්ප විශේෂ 28ක්ද ඉන්නවා. ඒ අතරින් ලංකාවේ අපට හමුවන මාරාන්තික විෂ සහිත සර්පයන් 5 දෙනාගෙන් 3 දෙනෙක් මේ හියාරියේදී දකින්න පුළුවන්. කඩුව ඡායා ට්‍රාන්ස් හෝටලේ මම මේ ගත කරපු නිවාඩුවත් අවසන් වෙනවා. මේ ගමන ආරම්භයේදී මම කිව්වා බොහොම කාර්යබහුලව ගත කරපු සතියක් අවසන් වෙලා විවේකී සතියන්තයක් ආරම්භ වෙනවා කියලා. දැන් මේ විවේකී සතියන්තය අවසන් කරලා ආපහු කාර්යබහුල සතියක් ආරම්භ කරන්න මම පිටත් වෙලා යනවා.